राइट अदापि कदाकरमु मुखक सेफ्टी बायो सेक्शन के में सरे आए देगे सत्यागे पार्ट टेकिंग है हुवत अनिवार्य गान भी तो लती है ने मालुआ कुकुल पालने ये वाकी देगा तो ऐसे शीर पाई सातो अरे द मालुआ एक तो थे में मालुआ अर्ग देखा कभी धन वास्ते का मासूम सह काटलेज मासूम केला मैं नया अस्तिक मासूम मैं देना काटलेज मासूम ඊටපස්සේ ඒගොල්ලන්ගේ වර්ගීකරණය මේක ඉංග්‍රීසි වලින් මම දාලා තියෙන එක එහම ඉංග්‍රීසි මීඩියම් කරන ඇයිට ඒක බලන්න පුළුවන් සිංහලෙන් මම දැම්ම මෙතන මේ තියෙන ඒගොල්ලන්ගේ වර්ගීකරණය එතකොට මේක ඕගොල්ලෝ බලා ගන්න වර්ගීකරණය ඇහුවොත් දෙන්නගේ ලක්ෂණ වෙන වෙනම කියන්න පුළුවන් ඊටපස්සේ දේහයේ හැඩයන් මොනවද කියලා ඇහුවොත් මෙන්න මේ වගේ අනාකූල පාර්ශවික පැතලි පෘෂ්ඨෝදරීය පැතලි හාඳ හැඩ වගේ තියෙනවා හරිද එතකොට මේ ටික බලා ගන්න හරි ලොකු වෙලාවක් ගන්න බෑ නෝගොල්ලොන්ට පැහැදිලි කරන්න දෙයක් නැහැ. එතකොට මෞකෝපාංග මුඛයේ හැදිලා තියෙන කොහොමද කියලා හෙවොත් පුෂ්ටිය අග්‍රස්ත උදරිය කියන විදිහට මෙන්න මේ විදිහට හැදිලා තියෙනවා. ඒගොල්ලන්ට උදාහරණ මම මෙතන දීලා තියෙනවා. එතකොට මේ වගේ උත්තරයක් තමයි ඒකට එන්න ඕනේ. ඊට පස්සේ ඒගොල්ලන්ගේ වක්‍ර පිදාන අපි ඕනේ මාළුවෙක් ගත්තාම දන්නවා මුදු මාළුව අපි ගෙනපුවම මේ වගේ පිදානයක් තියෙනවා, කර්මල් තියෙනවා කියලා දන්නවා. ඒ වගේ මේගොල්ලන්ගේ අංශ රේඛා පද්ධතියක් දකින්න පුළුවන්. ඒවා සංවේදන හඳුනා ගන්න, කම්පන අඳුර ගන්න තමයි තියෙන්නේ. හරි සුවසනේට මේවා ඊට පස්සේ අනිවාර්යෙන් ඇඳලා නම් කරන්න කිව්වොත් මෙයාගේ මෙන්න මේ කොටස් ඇස් නහය කට ඊට පස්සේ මේ වරල් විවිධ වරල් වර්ග තියෙනවා ඒ ටික නම් කරන්න ඕනේ හරිද මෙතන මම සිංහලනොත් ඒ ටික දාලා තියෙනවා පුෂ්ටි වරල් පෞච්ච වරල් ඒ වගේ එතකොට මේ වගේ අස්තික මාස්සයක් ගත්තොත් එහෙම මෙයාගේ දැන් උදරීය මේ මොන මුඛයක්ද තියෙන්නේ පුෂ්ටයට තියෙන්නේ නේ එන්න මේ වගේ පුෂ්ටි මුඛයක් තියෙන්නේ හරි ඊට පස්සේ මේ සමාංශ පුච්ච පෞච්ච වරල ඊට පස්සේ මෝරා ඒ වගේ අර කාටලේජ් මසුන් නම් මේක විසමාංශයි නේ මේ දෙක සමානව බෙදිලා නැහැ දැන් මේ වගේ විවිධ ලක්ෂණ අර වගුයි තියෙනවා හරි ඊට පස්සේ මාළුන්ගේ වටිනාකම වෙළඳපොළ ආර්ථිකව තියෙන වටිනාකම ඇහුවොත් එහෙම අපිට ඖෂධයක් විදියට ආහාරයක් විදියට විවිධ ඔමේගා 3 පෝෂක ද්‍රව්‍ය ඊට පස්සේ සෙලිනියම් වගේ පෝෂක ද්‍රව්‍ය හරි ඊට පස්සේ විදේශ විනිමය උපයන්න ටින් මාළු කරන්න පුළුවන් අපිට මේ වේලකු මාළු කරන්න පුළුවන් එහෙම නැත්තම් වෙන මොකක් හරි දෙයක් එකතු කර චට්නි එකක් වගේ එහෙම අර අපි විලඳ පොලේ අපි දකින්නේ මේ වගේ විවිධ අගේ එකතු කරපු ආහාරයක් විදිහට එන්න පුළුවන් හරි ඔන්න ඔයගේ ආර්ථික ඊට පස්සේ මේක වෘත්තියක් විදිහට සහ මාළු අපි මේවා දාන මාළු පොහොර විදිහට පාවිච්චි කරන පරණ මාළු ඒ වගේ මාළු පොහොර හදලා පාවිච්චි කරන ඊට පස්සේ අපිට පුළුවන් ඒක ඉස්සෝ වගව වගේ තැනක සත්ව ආහාරයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් ඔන්න ඔය හරි තොර වගේ උත්තරයක් තමයි එතනට එන්නේ ඊට පස්සේ අහුවත් එහෙම කුරුල්ලෝ ගැන කුරුල්ලෝගෙන් අහනවා නම් අහන්න තියෙන්නේ බිත්තර මොන වගේද කියලා බිත්තර වල තියෙන පෝෂණීය වටිනාකම තමයි ගොඩක් වෙලාට අහන්නේ හරි එතකොට මේ වගේ විටමින් අඩංගු වෙනවා ඊට පස්සේ අමතර පෝෂක ද්‍රව්‍ය ගොඩක් අඩංගු වෙනවා ඒ වගේම මිනිස් ශරීරයට මොනවද තියෙන වැදගත්කම එතකොට දැන් මේ වගේ අපි ගත්තොත් එහෙම විටමින් අඩංගු වෙනවා ඊට පස්සේ අත්‍යවශ්‍ය අමිනෝ අම්ල අඩංගු වෙනවා එතකොට ශාරීරික සෞඛ්‍යයට හොඳයි පොලික් අම්ලය විටමින් B12 කොලින් කැල්සියම් ෆොස්ෆරස් මෙබන් මෙවා තියෙන ඊට පස්සේ මේ වගේ කොලෙස්ටරෝල් මට්ටම් වැඩි කරන්නේ නැහැ හරි එනිසා රුධිර පද්ධතියට හොඳයි ඊට පස්සේ ලියුටින් සැන්තින් වගේ ඒවා තියෙනවා සියා සැන්තින් වගේ එතකොට ඒවා අක්ෂි වල සෞඛ්‍ය තත්ත්වයට සහ ප්‍රතිඔක්සිකාරක ගුණයක් අඩංගු ඒ වගේ හරි කොලින් වලින් න්‍යූරෝන සෛල වලට අවශ්‍ය සෞඛ්‍ය හොඳ සෞඛ්‍ය තත්ත්වයක් ලබා දෙනවා හරි ඊට පස්සේ මස් වගේ මස් ගත්තාම ඒකේ තියෙන මේද ප්‍රමාණය අඩුයි ඇමයිනෝ අම්ල ප්‍රමාණය අඩුයි ඒකින්ද හાર્ට් ඇටැක් රිස්ක් එකක් නැහැ හරි ඊට පස්සේ සෙලිනියම් වගේ දේවල් තියෙන හින්දා න්‍යූරෝන වල සෞඛ්‍යයට හොඳයි ඊට පස්සේ විටමින් A අඩංගු නිසා ඇස් වල සෞඛ්‍යයට හොඳයි ඊට පස්සේ කුරුල්ලන්ගේ විශේෂ ලක්ෂණ අහන්න පුළුවන් ඒතර අපිට කියන්න පුළුවන් කුරුල්ලගේ කට විදියට තියෙන්නේ මොටයක් ඒක ඝන කෙරටින් කෙරටින් කියන ද්‍රව්‍යයෙන් හැදිලා තියෙන්නේ ඒතර මෙයාගේ අස්ති ගත්තොත් එහෙම අස්ති ඇතුලේ වාසිදුරු ගොඩක් තියෙන ශක්තිමත් අස්ති ඒතර බර අඩු ශක්තිමත් අස්ති තියෙන ඒ හින්දා පියාසරියට මෙයාට පහසු කරන පිටපස ග්‍රාත්‍රවල කොරපොතු තියෙනවා ඒ වගේම තියුණු නිය තියෙනවා එතකොට යම් කිසි උපස්තරයක රැඳෙන්න හැකියාව තියෙනවා ඊට පස්සේ ඉදිරිපස ගාත්‍රා දෙක අපි කියනවා ෆෝලිම්ස් කියලා ඒවා පියාපත් විදිහට හැදිලා තියෙනවා එතකොට මේ පියාපත් පිහාටු වලින් හැදිලා තියෙන්නේ ශරීරයේ පිහාටු වලින් වැහිලා තියෙන්නේ එතකොට මේ ඔක්කොම කෙරටින් කියන ප්‍රෝටීන් ද්‍රව්‍යයෙන් හැදිලා තියෙන්නේ එතකොට තෙමීමකට ලක් වෙන්නේ නැහැ මේවා බර අඩුයි හරි පියාඹීමට අවශ්‍ය බලය ලබා ගන්න පියාපත් සැලීමේ හැකියාව තියෙනවා ඒ වගේම මෙයාගේ ගෙල පියාසරියේදී පව හැරවීමේ හැකියාව නිසා හොඳ නිරීක්ෂණයක් ලබා ගන්න පුළුවන් අක්ෂිවල නිරීක්ෂණ හැකියාව ගොඩක් වැඩි
ඒ වගේ මැස්සල ඕගොල්ලන් මේ වගේ නිමීලන පටලයක් තියනවා දකින්න පුළුවන්. ඒතර පියාසරේදී ඇස්වලට වෙන හානියාවම කරගන්න පුළුවන්. පෙනීම හොඳින් පවත්වා ගන්න අතර හරි. ඌ වගේ ලක්ෂණ කීපයක් තමයි මේගොල්ලෝ ගැන අහුව තියෙන්නේ. ඊට පස්සේ අහන්න කෑල්ල මොනාරිය අහුවොත් ශීරපාය සත්තු ගැන. අපි දන්නවා ශීරපාය සත්තු කියන්නේ වර්ටිබ්‍රේට් කොටසට අයිති, ඒ කියන්නේ කොඳු වැට පෙළක් සහිත සත්වයන් කොටසට අයිති කිරිබී වැඩෙන සතුන් කියන කොටස තමයි මැමලියන්ස් කියලා කියන්නේ. मेघलंग स्तन ग्रंथि तीयन मे वाई की निष्पादने वेनो मे दा पेटव दिमापी रखवरण बड़ी कल जीवत्न रखवरण अवश्य किरीबील वर्धने वे इतकोट पक्षी दिगत्ते दिन बहुलतम किरीबील पक्षी पक्षी एक्म पक्ष इट पे तलमस डॉलफिन इट पे मिनीस हरा बल्लो पूसो रिलाम किरीबीन सत्तुनेमे इट पे මේගොල්ලන්ගේ අපේ වගේම විවිධකරණයට ලකුණ, ඒ කියන්නේ විශේෂණේ වුණ දත් පිහිටලා තියෙනවා. හොඳ අස්ථි පද්ධතියක් කුටීර හතරකට වෙන්වන හෘදයක් සහිත රුධිර සංකීර්ණ රුධිර සංසරණ පද්ධතියක්, හොඳ ස්නායු පද්ධතියක්, හොඳ දර්ශ පෙනීමක්, හරි. ඒ වගේම මතක තබා ගැනීම, ඉගෙන ගැනීම වගේ දේවල් වලට මේගොල්ලන්ගේ දක්ෂතාවය පේනන හැකියාව अन्े वगे कारण कीपया को मेकेटते उत्तर लिया पुलवा नोने इट पे वगे दीवाली अतम ओके अवतंग हंड पुलवा हॉटम कैलता शाक पटक रोपणे की कैल तो मेकदी अभी दन गोने पटक रोपणे करा मुनवागे अवस्था कद मुनवागे गल तो पटक रोपणे वेदगत मतम प्रधान वशन दिन तो कुडाइडक විශේ විශාල පැල ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. හරි, පාලිත තත්ත්වයට තේදී මේක වගා කරන්න. එතකොට සුත්‍ර ජීවි හානි වෙනවා වමයි. ඊට පස්සේ මේ ගන්න පැලවල වර්ධන වේගය වැඩි. ඒ වගේම ගහක ඕනෑම විභේදනය වෙන හැකි වෙන ලපටි පටකයකින් මේක හදා ගන්න පුළුවන් පටක රෝපිත පැල. ඊට පස්සේ අපි හිතමු විනාශ වී යන විශේෂයක් තියෙනවා නම් අන්න ඒකේ अभी एक लिंगिक प्रजनन क्रियावली हर वर्धने वेन्नीत पुलवा पटक रोपणे हरह शाक प्रजा वेडिकर गण अगे नोट बल ओके लक्षण दाल तीयन हरद तो मेन मेवगे इट पे जानताक्ष संबंध कर पटक रोपणे एक गुण द्विगुण सह तुंगुण या विशाल थ्री एन फोर एन अब ट्रिप्लॉइड टेट्राप्लॉइड वगे विशाल शैल तीन गसादन पुला इतकोट इवे हेदन पल अभी दखल तीन विशाल केसल इवे पल तो पल प्रमाणे वेड़ विशालते वेड़ देवल निष्पादन पुला मेघार इट पे पटक रोपणे इतिहास अभी दट पे पटक रोपणे करा कुहमद की पे मुखद पटक रोपणे मूलिक पदनम की तभी टोटिपोटेंसी अंड प्लास्टिसिटी शैल शैल सैट शाक शैल तीयन नवत नवत जननेवीमे पुनर्जननेवीमे हेकिया अलू गसक बवट अनेक निशातम अभी पटक रोपणे करा तीन पटके रोपण इट पे पटक रोपणे विविध अवस्था तीन पटक रोपणे करना क्रम सेल कलचर कैलस किनक पटक रोपणे शैल पटक रोपणे इट पे शैल प्राक् प्लास्म पटक रोपणे इट पे मूल वली पटक रोपणीकरण कल पटक रोपणे कलर रोपणीकरण इट पे बीज वली पटक रोपणीकरण पुलवा इट पे परागदानी पराग एव पावच पटक रोपणीकरण पुलवा इट पे पटक रोपण विद्यागार सकस्म पटक रोपणे भावताकरण उपकरण मुनवाद इट पे पटक रोपणे विविध अवस्था මේ වගේ දේවල් අහන්න පුළුවන්. ඊට පස්සේ පටක රෝපණය භාවිත කරන පෝෂණ මාධ්‍ය මොනවාද? අපි දන්න MS මාධ්‍ය කියලා එකක් තියෙනවා. ඒකේ තියෙන ශුද්‍ර පෝෂක මොනවාද? මහා පෝෂක මොනවාද? හරි. විටමින් වර්ග මොනවාද? මේ වර්ධනය පාලනය කරන හෝමෝන වර්ග මොනවාද? ඒ ප්‍රධාන හෝමෝන වලින් මොනවාද කියලාන කාර්ය අපි දන්න ඔක්සින සයිටෝකයිනින වගේ තියෙනවා. අන්නේ ඒ ටික අනිවාර්යෙන් බලාගෙන යන්න ඕනේ මේ සැරේ විභාගයට යද්දී. මොකද අහන්න පුළුවන්. හරි. අපි දන්නවා ඒ වටමතර ගිබලරික් අම්රේ වගේ තියෙන හෝමෝන්ස් වර්ග හරි උඩට වගේ දේවල්. හරිද? ඊට පස්සේ රයිට්. ඊට
පස්සේ පටකයක් ලබා ගැනීමදී සැලකිය යුතු කාරණා මොනවද කියලා අහන්න පුළුවන්. හරි, ශාකයෙන් පටකයක් ලබා ගැනීම, ඒකේ වයස, ඒකේ තත්ත්වය, ප්‍රමාණය, ඒකේ ජිනෝටයිප් එක, ඊට පස්සේ ඒක ගන්න අරමුණ මොකද්ද? පර්යේෂණයක්ද නැත්නම් ප්‍රජාව වැඩි කිරීමද? අන්න ඒක. හරි, ආර්ථික අරමුණක්ද කියන එක. එතකොට මේ ලබාග පටක ලබා ගන්න පුළුවන් ස්ථාන මොනවද මේ? හරි, ඊට පස්සේ ගොඩක්ම වැදගත් වෙනවා පටක රෝපණයේදී මේ ස්ටෙරලයිස් කන්ඩිෂන්ස් පාවිච්චි, ඒසෙප්ටික් කන්ඩිෂන්ස් පාවිච්චි කරන එක. ඒ කියන්නේ ක්ෂුද්‍ර ජීවීන්ගේ තොර පරිසරයක් පවත්වා ගන්න. එතකොට කොහොමද අපි ජීවාණුහරණය කරන්නේ? එතකොට ගැමා කිරණ පාවිච්චි කරනවාද, උෂ්ණත්වය පාවිච්චි කරනවාද, ඒ වගේ ඔටෝක්ලේව් කරනවාද, එහෙම නැත්නම් පීඩන තාපකයක් පාවිච්චි කරනවාද, අන්න ඒ වගේ දේවල් අනිවාර්යෙන් බලාගෙන යන්න ඕනේ. හරිද? ඊට පස්සේ පටකයක් කොහොමද අපි ජීවාණුහරණය කරන්න කියන එක. ඒක ගොඩක් වැදගත්. මොකද අපිට ඒක උෂ්ණත්වය තම්බන්න බෑ, ගැමා කිරණ ගහන්න බෑ, ඒක මුකුත් කරන්න බෑ. අපි බොහොම සුළු බලපෑමක් කරලා තමයි ඒක පටකේ මේ ස්ටෙරලයිස් කරගන්නේ. හරි, එතකොට අන්න ඒකට පාවිච්චි කරන කෙමිකල්ස් මොනවද? අන්න ඒ වගේ දේවල්. හරි, ඊට පස්සේ ඔන්න ඔය වගේ දේවල් ටිකක් තමයි. ඊට පස්සේ පටක රෝපණයේ අන්තිම අවස්ථාවේදී අපි මොකද කරන්නේ? මේ පටක අපි දැන් වගා කරනවානේ. වගා කරලා ඉවරලා අපි මේ ටික මොකද කරන්නේ? ෆීල්ඩ් එකට ගෙනියන්න ඕනේ. එතකොට අපි කියනවා හાર્ඩනින් කියලා. හරි, අන්නේ හાર્ඩනින් කරන්න කොහොමද? ඊට පස්සේ ඒවා කෙලින්ම ගිහිල්ලා පසේ වගා කරනවද? එහෙම කරන්නේ නැහැ අපි. කොම්පෝස්ට් සහිත වැලි පසක වගා කරන්නේ. ඒකත් අපි ජීවාණුහරණය කරපු පොහොරක් කරගෙන විදියට මහා පෝෂණ මාධ්‍යයක් විදියට අරන් තමයි ඒක වගා කරන්නේ. එතකොට මේ පැල ගිහිල්ලා මුලින්ම වගා කරන්නේ අපේ ග්‍රීන් හවුස් එකක් ඇතුලේ, හරිතාගාරයක් ඇතුලේ. මොකද අපිට තත්ත්වයන් පාලනය කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ පැල අර පරිසරයට එකපාරම නිරවන්නේ කිරීමදී ඇති වෙන කම්පණය, කියන ස්ට්‍රෙස් එක නිසා, මේක ෂොක් එක නිසා මේක පැල මිය යන්න පුළුවන්. හරිද? අන්න ඒව පාලනය කරගන්නේ කොහොමද කියන එක වගේ අහන්න ඉඩ තියෙනවා. හරිද? ඊට පස්සේ ටිෂු කල්චර් කරන එකේ ආර්ථික වැදගත්කම, මේක අහන්න පුළුවන් හිතලා ලියන ප්‍රශ්නයක් විදියට. හරිද? රයිට්. ඊළඟට අහන හොට්ම කෑල්ල තමයි අහනවන මේ සීඩ් ප්ලාන්ට්ස්. මේවා MCQ විතරයි, එහෙම මෙන් යන්තම් එකක් දෙකක් අහලා තියෙන්නේ, වැඩිය විස්තර අහලා නැහැ. හරිද? බීජ ශාක සහ ඒවායි ආර්ථික වැදගත්කම. එතකොට බීජ ශාක වර්ගීකරණය කරන්නේ කොහොමද? වැස්කියුලර්, අන්වැස්කියුලර් විදියට. දැස වැස්කියුලර් ඒවා සීඩ් ඇන් සීඩ් සීඩ් තියෙන ඒවා සහ, ඒ කියන්නේ සීඩ් තියෙන සහ සීඩ් නැති, ඊට පස්සේ සීඩ් තියෙන ඒ වගේ ජිම්නොස්ෆර්ම්ද ඇන්ජියෝස්ෆර්ම්ද කියන එක. ඔන්න ඒ විදියට වර්ග කරනවා. හරිද? මම මේ අවුට්ලයින් එකක් දෙන්නේ. එතකොට මේ ටික ඔයගොල්ලෝ ෆෝකස් කරලා නෝට් එක බලා ගන්න ඕනේ. මොකද මට ඔක්කොම කියන්න බෑ. අවුට්ලයින් එකක් දුන්නාම ඒකට ෆෝකස් කරගත්තනම් හරි. හරි. ඊට පස්සේ විශේෂ ශාක වර්ග මොනවද? ජිම්නොස්ෆර්ම් ඇතුලේ. ඊට පස්සේ ඇන්ජියෝස්ෆර්ම් වලට ආපුවම අපි දන්නවා මොනොකොටලිඩනේ, ඩියුකොටලිඩනේ, මේ ඩයිකොටලිඩනේ කියලා තියෙනවා. ඒ කියන්නේ ඒක බීජපත්‍රි සහ ද්විබීජපත්‍රි. එතකොට ඔයගේ බීජ කොහමද? මුල් කොහමද? මල්වල හැඩේ කොහමද? කොළවල කොහමද? කඳේ පිහිටීම කොහමද? වැස්කියුලර් බන්ඩල්ස් අපි දන්නවා මේ සයිලම ෆ්ලෝයම පිහිටන්නේ කොහමද? පරාග පිහිටන්නේ කොහමද? ඔන්න ඔය වගේ විස්තර ටිකක් දැනගෙන යන්න. ඊට පස්සේ පත්‍රයක් ගත්තාම පත්‍රවල මේ ස්වභාවය, හරි, ඒකේ පිහිටීම, පුටිකා පිහිටන්නේ කොහමද? යට පැත්තේ උඩ පැත්තේද? ඊට පස්සේ පත්‍රවල හැඩය, නාරටි වින්‍යාසය, අන්න ඔය වගේ දේවල් ටික අනිවාර්යෙන් බලාගෙන යන්න. ඊට පස්සේ පත්‍රයක් දුන්නොත් පත්‍රයක් ඇඳලා නම් කරන්න පුළුවන් වෙනවා. උඩ උච්චාරණය ඉඳන් පහළ පුටිකාවලට දක්වා මේ ඇතුලේ කොටස් ඔක්කොම නම් කරන්න පුළුවන් වෙනවා. හරි. ඊට පස්සේ ප්‍රභා සංශ්ලේෂණය ගත්තම ප්‍රභා සංශ්ලේෂණේ ආලෝක ප්‍රතික්‍රියාව කියන්නේ මොකක්ද? අඳුරු ප්‍රතික්‍රියාව කියන්නේ මොකක්ද? ඔන්න ඔය දෙකේ වෙන්නේ මොකක්ද කියන එක අනිවාර්යෙන් දැනගෙන යන්න ඕනේ. ඊට පස්සේ මේ තියෙන ශාක පත්‍රයක් නම් කරලා තියෙන්නේ. ඒකෝර මේවා සිංහල පොතේ සිංහලෙන් තියෙන එක බලලා නම් කරන්න පුළුවන්. ඊට පස්සේ ඒ වගේ කාර්යයන් මොනවද කියන එක. හරිද? ඊළඟට ගියපුවම පුටිකා. පුටිකාවල කාර්ය මොකද්ද? ව්‍යුහය මොකද්ද? ඒක බීජපත්‍රි ද්විබීජපත්‍රි වෙනකොට කොහොමද පුටිකාවල ස්වභාවය වෙනස් වෙන්නේ? පුටිකාවක් විවෘත වෙන්න බලපාන සාධක මොනවද? පුටිකාවක් වැහෙන්නේ ඇයි? පුටිකාවක තියෙන වැදගත්කම මොකද්ද? ශෝෂණය, ප්‍රභා සංශ්ලේෂණය කියන දෙක පාදක කරගෙන ඕක ලියන්න ඕනේ. හරි. පුටිකාවලට අමතරව වාසිදුරු කියලා තියෙන කඳේ අපි ලෙන්ටි සෙල්ස් කියනවා. ඒ වගේම සිදුවෙන කාර්ය මොකද්ද? ප්‍රභා ට්‍රාන්ස්පිරේෂන් එක උත්සේදනය වෙන්නකෝ. උත්සේදනය වලක ගන්න ගස් දක්වන අනුවර්තන මොනවද කියන එක? පත්‍ර මාංශල වීම, පත්‍ර උච්චාරණය ඝනවීම, අන්න ඒ වගේ දේවල්. පුටිකා වැසීම දේවල් කාලයේදී, අන්න ඒ වගේ වියලි කාලවලදී පත්‍ර හැලීම, ඔන්න ඔය වගේ දේවල් උත්සේදනයට වළක්ව ගන්න ගස් දක්වන අනුවර්තනදී ලියතයි. ඊට පස්සේ කඳ ගත්තොත් කඳක් නම් කරන්න ඉඩ දෙන්න තියෙනවා.
මේ තියෙන්නේ කොහොමද මේක ද්විබීජ පත්‍රිකාවක් මේක කොහොමද නම් කරන්නේ චර්මයේ ඉඳලා මේ පිට් එකට යනකම් කොහොමද නම් කරන්න කියන එක හරි එතකොට සයිලම් ක්ලෝයම පැහැදිලිව නම් කරන්න පුළුවන් වෙන්න ඕනේ හරිද මේත් ඒ වගේ එකක් තියෙන්නේ සයිලම් ක්ලෝයම මේ ඒක බීජ පත්‍රි මේක ද්විබීජ පත්‍රි හරි ඊට පස්සේ ශාකයක ද්විතීක වර්ධනය ශාකයක උස වැඩි වෙන එක තමයි ප්‍රාථමික වර්ධනය කියන්නේ හරහට ඩයමීටර් එක විස්කන්ධය වැඩි වීම තමයි ද්විතීක වර්ධනය ද්විතීක වර්ධනයේ වෙද්දී ප්ලෝම අපේ වැස්කියුලර් කැම්බියම් එක හරි කැම්බියම් එක සහ අපි කියනවා අපේ තියෙන මේ වැස්කියුලර් කැම්බියම් එක කොහොමද දායක වෙන්නේ අතුලට ද්විතීක සෛලමත් පිටටද ද්විතීක ප්‍රෝයමත් නිෂ්පාදන නව සෛල හදමින් කොහොමද මැදේ ක්‍රියාකාරීත්වයක් නැති කම්ප්‍රෙස් වුණ සෛලමක් හදනවා ඒකට අපි අරටුව කියනවා ඔන්න එතකොට ඔය වගේ පිටතට ද්විතීක ප්‍රෝයම හදනවා හරි අන්න ඒ වගේ ඒකේ ක්‍රියාකාරීත්වය කොහොමද වෙන්නේ හරි ද්විතීක වර්ධනය කොහොමද වෙන්නේ කියන එක ලියන්න පුළුවන් වෙන්න ඕනේ ඊට පස්සේ වල්ක කැම්බියම පිටතම පොත්ත ආසන්නයේ තියෙන වල්ක කැම්බියම එතකොට ඒකෙන් කොහොමද පිටතට සෛල හදලා අලුත් පොත්ත නිෂ්පාදනය කරන්න කියන එක ගැන ලියන්න පුළුවන් වෙන්න ඕනේ. මේ තියෙන්නේ ප්‍රාථමික වර්ධන අවධියේ තියෙන ගහක්. එතකොට මේ ඔයාලට පෙන්නලා තියෙන වැස්කියුලර් කැම්බියම් එක කොහොමද ඒකෙන් ඇතුළත සහ පිටතට මේවා හදන්නේ කියලා. නව සෛල හදන්නේ කියලා. නව පටක නිෂ්පාදනය කරන්නේ. හරි. ඊට පස්සේ දැව ගැන අහන්න පුළුවන්. හાર્ඩ්වුඩ් එක මොකද්ද? හાર્ඩ්වුඩ් මොකද්ද? සැප්වුඩ් මොකද්ද කියලා. එතකොට හાર્ඩ්වුඩ් එක කියලා කියන්නේ අපි දන්නා අරටුව එතකොට සැප්වුඩ් එක කියලා කියන්නේ එලේ කියලා කියන්නේ ගස්වල සුදු පාටට අරටුව ටිකක් අද පාට. එතකොට ඔහුගේ ලක්ෂණ මොනවාද කියන එක දැනගෙන යනවා. ඊට පස්සේ හાર્ඩ්වුඩ් සහ සොෆ්ට්වුඩ් කියන එක. එතකොට හાર્ඩ්වුඩ් කියලා කියන්නේ ගොඩක් වෙලාවට ඩයිකොට් ඇන්ජියෝස්පර්ම් වලින් ගන්න ද්විබීජ පත්‍රි ශාකයේ තියෙන කොස් නඹ අන්න ඒ වගේ ලී. හරි. සොෆ්ට්වුඩ් කියන්නේ පොල් ලී අන්න ඒ වගේ. හරි. ජිම්නස්පර්ම් වගේ ගන්න ඒවා. හරි. සෝරි ජිම්නස්පර්ම් නේ දක්වල තියෙන විදිහට ජිම්නස්පර්ම් ඒ විදිහට හරි එතකොට මොන වගේ දෙයක් ඊට පස්සේ වර්ධක වලලු ගැන අහන්න පුළුවන් කොහොමද වර්ධක වලලු ඔය දැන් ශීත ඍතුව ගිම්හාන ඍතුව වගේ එනකොට ඍතු භේදයත් එක්ක අපිට දකින්න පුළුවන් මේ වර්ධනයේ ශීඝ්‍ර අවධිය සහ වර්ධනයේ හිමින් සිදුවනවා ඔන්න ඔය දෙකේ වෙනස නිසා වර්ෂයකට වලලු දෙක බැගින් හැදෙනවා එතකොට ඒ වලලු හැදෙන්නේ කොහොමද කියන එක ගැන දැනගෙන යන්න ඕනේ නැත්නම් ඔය ලොකු දෙයක් අහන්නේ වාර්ෂික වලලු යනු මොනවාද ඔන්න වගේ එකක් අහන්න ඉඩ තියෙනවා හරි ඊට පස්සේ මුල් ගැන අහන්න පුළුවන්. ඒක බීජපත්‍රි ද්විබීජපත්‍රි මුල් දෙක අඳුරගන්නේ කොහොමද කියලා. එතකොට මේ රූප දෙකෙන් ඕගොල්ලෝ පැහැදිලි වේ දෙක අඳුරගන්න පුළුවන්. ඒ කොටස් නම් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඊට පස්සේ මුලක ද්විතීක වර්ධනය ඔය විදිහටම සිද්ධ වෙනවා. හරි. ඉතින් ඔය වගේ දේවල් ටිකක් තමයි ඔතනින් අහන්න පුළුවන් විදිහට තියෙන්නේ. හරිද? එවනම් මම හිතනවා ඕගොල්ලොන්ට යම්කිසි අවබෝධයක් එයි මොන වගේ දේවල් විභාගෙදී අහයිද කියලා. ඔය ටිකෙන් තමයි බයලොජි වල අහලා නැති ටික ඊට අමතරව කොම්පෝස්ට් රා වයින් ඔය වගේ වහදන හැටි තාම අහලා නැහැ වැඩිපුර අහලා නැහැ එතකොට ඒ වගේදී ඕගොල්ලෝ අනිවාර්යෙන් කරන්න ඕනේ අනිවාර්යෙන්ම ඔය ශුද්‍ර ජීවි කියන පාඩමේ ශුද්‍ර ජීවියා මොකද්ද සයන්ටිෆික් නේම් එක මොකද්ද එයාගේ කාර්යය මොකද්ද රසායනික විපර්යාසයක් සිදු කරනවා නම් ඒක මොකද්ද කියන එක අනිවාර්යෙන් ටේබල් කරලා මතක තියාගන්න ඊට පස්සේ කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන් ලිපිඩ් එතකොට මොන මොන සැකරයිඩ් ඩයිසැකරයිඩ් ට්‍රයිසැකරයිඩ් ඊට පස්සේ පොලිසැකරයිඩ් ඔය වගේ අරගෙන ඊට පස්සේ මේදම්ල ග්ලිසරෝල් ට්‍රයිග්ලිසරයිඩ් ඔය වගේ ওই ටික ඔක්කොම දාලා ඒ වගේ කාර්යය මොකද්ද ඒවා අඳුරගන්න පාවිච්චි කරන ප්‍රතිකාරකය මොකද්ද පාවිච්චි කරන පරීක්ෂණය මොකද්ද කියන එක වගුවක් ගහලා දැනගෙන යන්න ඒ ටික කරගත්තත් ඕගොල්ලන්ට අනිවාර්යෙන්ම මේ සැරේ SFT වලට A එකක් ගන්න පුළුවන්